ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 සමගින් මහමුණ මම මලින් තිරිමාන මම ඉෂාරා දේවෙන්ද මුලින්ම පත් සිරස්තල රුපියල් 1.33 ලක්ෂයක් වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 91ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට. රස කැවිලි වර්ග සඳහා සීනි, ලුණු සහ මේද සංඝටක මත වර්ණ සංකේත ක්‍රමයක්. ත්‍රිපිටක සතියක් ප්‍රකාශ කළේ බුදුදහම ගැන වැරදි මත ප්‍රචාරය වීම වැළැක්වීමේ අරමුණින් බව ජනපති කියයි. ජනපති අපේක්ෂකත්වයට ගෝඨාභය නම් කරන්නයි මහින්දට යෝජනාවක්. අපි යෝජනා කරන්නේ එකම වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යුද අපරාධ සිදු කළ හමුදා නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ සිදු කළ යුතුයි. සරත් ෆොන්සේකා යලි කියයි. පළගන්නකොට ළමයිෙකුට සෙන්නේ මරපුවෙකුට සම්බන්ධයි කියලා සාක්ෂි තියෙනවා CID එක නඩු දාන්න ලෑස්ති. ඒක එක එක අංශ වලින් නවත්තනවා නะ. ඒකට කොහොම සාධාරණිෂ්ඨ නවකහමුදාව සහ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව පේදුරුතුඩුව වෙරළේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 91කට වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් 1.33 ලක්ෂයක් පමණ වන බවයි. නාටක හමුදාව සහ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව කළ මෙහෙයුමක් අතරතුර මෙම කේරළ ගංජා තොගය පේදුරුතුඩුව වෙරළ තීරයේ සංගවා තිබියදී සොයාගෙන තිබෙන්නේ අද පෙරවරු වෙයි. අදාළ කේරළ ගංජා තොගය සමග 47 හැවිරිදි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම කේරළ ගංජා මෙරට තුළ බෙදා හරින පුද්ගලයා බවට හඳුනාගෙන තිබෙනවා. නාවික හමුදාව පැවසුවේ කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට බෝට්ටුවක් මගින් මෙරටට ගෙන්වා ඇති බවට සැකකරන බවයි. මේ අතර අදාළ කේරළ ගංජා තොගය මෙරටට ගෙන්වූ බව කියන 60 හැවිරිදි පුද්ගලයෙකු පේදුරුතුඩුව තික්කම් ප්‍රදේශයේදී අල්ලා විදුලි කණුවක ගැට ගැසීමට ප්‍රදේශවාසීන් මෙලෙස කටයුතු කර තිබුණා. வாகன குணத்தின் ஃப்ரெண்ட் எனக்கு தெரியாது இந்தியாவில நீங்களான විදුලි කණුවක ගැටගසා තැබීමෙන් අනතුරුව සැකකරු පොලිසියට බහර දීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා. නාවික හමුදාව පැවසුවේ මද්‍රව්‍ය මැඩලීමේ ක්‍රියාවලියට ජනතාවද දායක වීමේ ප්‍රවණතාවක් මේ වන විට ඉස්මතු වී ඇති බවයි. මෙය මද්‍රව්‍ය මැඩලීමට එරෙහිව නැගෙන විශාල සමාජ පිපිදීමක ලක්ෂණයක් වශයෙන් අපිට දකින්න පුළුවන්. මේ තමයි මහජනතාවගෙන් විය යුත්තේ. මෙයයි මහජනතාවගේ සමාජීය වගකීම. මේ මද්‍රව්‍ය කියන පිළිලය මේ රටින් ඉවත් කර ගැනීමට. මේ අතර වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකින් පිරිසක් අද මන්නාරම හුනයිස් නගර ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුර වළදමා තිබූ හෂිෂ් මත්කුඩු කිලෝග්‍රෑම් 1කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ එම හෂිෂ් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් 75,000කට අධික බවයි. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. මොබිටෙල් එකම ගානට වැඩිපුර data දෙන්න. මොබිටෙල් එක දැන් ඉන්ටර්නෙට් එකේම ඔබට වැඩිපුර data. බිස්කට් කේක් ඇතුළු රස කැවිලි සඳහා වර්ණ සංකේත ක්‍රමයක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව සීනි, ලුණු සහ මේද සංඝටක ත්‍රිත්වය සඳහාම මෙම සංකේත ක්‍රමය යොදා ගැනෙනවා. මෙතෙක් පාන වර්ග සඳහා පමණ ක්‍රියාත්මක වූ වර්ණ සංකේත ක්‍රමය අප්‍රේල් 2 වෙනිදා සිට ඝන ආහාර සඳහාද අනිවාර්ය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. පැණිබීම වලට අපි ඉදිරිපත් කරේ සීනි විතරයි. මේකේ අපි ඉදිරිපත් කරනවා සීනි, ලුණු සහ මේදය මේ තුනටම. එතකොට හැම නිෂ්පාදනයේම වර්ණ සංකේත තුනක් තිබෙනවා. එතන සඳහන් වෙනවා කොච්චර ප්‍රමාණයක මේ සීනි, ලුණු සහ මේදය කොච්චර අඩංගුද කියලා තියෙනවා. ඒ අනුව ආහාර වර්ගයේ ග්‍රෑම් 100ක සීනි ග්‍රෑම් 22ක්
ඊට වැඩි නම් රතු වර්ණයේද ග්‍රෑම් 100ක සීනි ග්‍රෑම් 8ත් 22ක් අතර පවතී නම් ඇම්බර් වර්ණයේද ග්‍රෑම් 100ක සීනි ග්‍රෑම් 8ට අඩු නම් කොළ වර්ණයේද සටහන් කළ යුතුය. ලුණු සම්බන්ධයෙන් වන විට ග්‍රෑම් 100ක ලුණු ග්‍රෑම් 1.25ට වැඩි නම් යෙදිය යුත්තේ රතු වර්ණයයි. ග්‍රෑම් 0.25ත් 1.25ත් අතර ලුණු අඩංගු ආහාරයක ඇම්බර් වර්ණ සංකේතය සටහන් කළ යුතු වෙනවා. කොළ වර්ණය සටහන් කළ හැකේ ආහාරයේ අඩංගු ලුණු ප්‍රමාණය ග්‍රෑම් 0.25ට අඩු නම් පමණයි. ආහාර අඩංගු මේද ප්‍රමාණය ග්‍රෑම් 100කට ග්‍රෑම් 17.5කට වැඩි වී නම් රතු වර්ණ සංකේතය දක්විය යුතු වෙනවා. මේද ප්‍රමාණය ග්‍රෑම් 3ත් 17.5ත් අතර වේ නම් යෙදිය යුත්තේ ඇම්බර් වර්ණ සංකේතයයි. ග්‍රෑම් 3ට වඩා මේද ප්‍රමාණය අඩු ආහාර සඳහා වන්නේ කොළ වර්ණ සංකේතයයි. ඒ අනුව සෑම ආහාර ඇසුරුමකම මෙම වර්ණ සංකේතයේදීම අනිවාර්ය වන අතර සෑම ඇසුරුමකම වර්ණ කේත 3ක් දැකිය හැකි වනු ඇති. එමෙන්ම ඒ සංඝටක අඩංගු ප්‍රමාණයදෙහි දැක්විය යුතු වෙනවා. බෝ නොවන රෝග පාලනය කරන්න, රෝග හොඳ කරන්න, ජනතාවට වැඩි ආයු කාලයක් ලබා දෙන්න, ජනතාව හොඳ ක්‍රියාශීලී තත්ත්වයෙන් පවත්ව ගන්න තමයි මේ කටයුතු කරන්නේ. ඒ නිසා සීනි මේදය සහ ලුණු පාලනය කියන එක මේක හුදෙක් කාරණාවක් නෙවෙයි, මේක සමස්ත ජනතාවට සහ අපේ ඉදිරි අනාගතයට බලපාන ඉතාම වැදගත් වූ කාරණාවක්. ත්‍රිපිටක සතියක් ප්‍රකාශයට පත් කළේ බුදුදහම පිළිබඳ වැරදි මත ප්‍රචාරය වීම වැළැක්වීමේ අරමුණින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද පස්වරුවේ බිංගිරිය ප්‍රදේශයේ පැවති උත්සවයකදී. බිංගිරිය උඩුබද්දාව ප්‍රදේශයේදී පිහිටි පාෂාණයක නිර්මාණය කරන ලද දකුණු ආසියාවේ විශාලතම හිටි පිළිමය නිරාවරණය කිරීම අද සිදු කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අවස්ථාවට මහා සංඝරත්නය පක්ෂිපක්ෂ මැති එමතුරු නැතුළු පිරිසක් සහභාගී වුණා. ඔබවහන්සේලාගේ අනුශාසනාවල සඳහන් කළා මේ බෞද්ධ දර්ශනය පිළිබඳව මෑත භාගයේ අලුත් පිරිසක් එකතු වෙලා බෞද්ධ දර්ශනය පිළිබඳව අලුත් අදහස් ඉදිරිපත් කරන්න පටන් ගන්න තිබෙන බව. ඔබවහන්සේලා සඳහන් කළා වගේම මීට මාස කීපයකට පෙර මම මේ පිළිබඳව ප්‍රකාශයක් කළා. රාජ්‍ය නොවන සංවිධාන NGO වලින් එන සල්ලි වලින් තමයි මේ විදිහේ භික්ෂුන් වහන්සේලා ඉතා සුළු පිරිසක් අපේ බෞද්ධ දර්ශනය පිළිබඳව ඉතාමත් වැරදි ප්‍රචාරයක් වැරදි අවබෝධයක් දෙන්න කටයුතු කරන්න. ඊට පසුව මහානායක ආමඳුරනේ දැන් මාසයකට විතර කලින් මට උන්වහන්සේලාගෙන් පණිවිඩයක් ආවා. මම උන්වහන්සේලාට අපහාස කළා කියලා ඒ උන්වහන්සේලා ළඟට ඇවිල්ලා මට සමාව ගන්න කියලා මට දැනුම් දීමක් කළා. සමාව ගත්තේ නැත්නම් උන්වහන්සේලාගෙන් මම දන්නේ දන්වලා තිබුණු පණිවිඩය බොහොම නරක විදියට උන්වහන්සේලා මට මේ පිළිබඳ උන්වහන්සේලාගේ ප්‍රතිචාරය දක්වනවායි කියලා මට දැනුම් දීමක් කළා. ඇවිල්ලා වහාම සමාව ගන්න කියලා මට ඒ පිළිබඳව දැනුම් දීම කළේ බොහොම උගත් වැදගත් මහත්මයෙක්. මම ඒ මහත්මයාට කිව්වා මම නම් සමාව ගන්න එන්නේ නැහැ, මට ඉතින් දෙන දඬුවමක් දෙන්න. මම මේක රටේ ජනාධිපතිවරයා විදියට වගේම බෞද්ධෙක් විදියට ඒ කණ්ඩායම පිළිබඳව මම රට තුල වගේම සෑම තැනම නිතර නිතර ඒ ගැන ප්‍රකාශ කරනවා. මේ පිරිස කවුද කියලා හඳුන්වා දීම අවශ්‍ය නිසා කියලා. බුදුන් වහන්සේගේ දවසත් එදා මෙවැනි පිරිස් සිටියා. ඒ නිසා අද වාගේ වකවානුවක විශේෂයෙන්ම සමාජයේ පිරිහීමට ලක්වෙච්ච අවස්ථාවක මේ ගැන අපි පුදුම වෙන්න උවමනාවක් නැහැ. එහෙත් අපි මේ ත්‍රිපිටක සතියක් ප්‍රකාශයට පත් කළෙත් මෙවැනි ප්‍රචාරයන් සමාජය තුළ ඇති වෙන වගේම බෞද්ධ දර්ශනය තුළ අපේ වැඩිහිටියන් දෙමව්පියන්ටත් වඩා නව උගත් තරුණ පරපුර දැනුවත් කිරීමේ අවශ්‍යතාවය නිසායි. රටේ සංවර්ධනය විපක්ෂය සමග එක්ව සිදු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාවනැල්ල ප්‍රදේශයේ අද පැවති උත්සවයකට එක්වෙමින්. මාවනැල්ල නගරයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිසංස්කරණයට ලක් වූ මාවනැල්ල නගරය හරහා දිවෙන මාර්ග තුනක් විරුද්ධ කිරීමට එක් වුණා. තරුණ අය හැමදාම අහන ගීතයක් ඔබ අහලා ඇති, හිතින් යන අය අතින් අල්ලා නවත්තන්න බෑ කියන ගීතය. ඒ ගීතය වෙන විදියකට හදලා කිව්වා නම් හිතින් යන අය ගෙදර යන එක නවත්තන්න බෑ කියලා. අගමැතිතුමනි, අපට තව එක පාරක් විතරයි සම්පූර්ණ කරන්න තියෙන්නේ. ඒ පාර තමයි අපේ මේ විපක්ෂයේ ඉන්න අයලව ගෙදර යවන පාර. මේ අවුරුද්ද මැද හරියේ අපි සම්පූර්ණ කරලා දෙනවා. එතකොට අපේ වැඩේ ඉවරයි. මම මාවනැල්ලේ මාර්ග තුනක් විවෘත කරා. විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාට උදේ මේකට සම්බන්ධ වෙන්න බැරි නිසා මට කිව්වා හැන්දෑවේ මාවනැල්ල අරණායක මාර්ගයට ගිහින් එතන ඉඳන් රහල බටහිර පන්සලට එනවා කියලා. ඔක්කොම එකතු වෙලා මේවා කරන්නේ. ඒක වෙන්න මේක තමයි අපි දැන් ඒගොල්ලොත් එකතු වෙලා වැඩ කරන්නේ. මේ අවුරුදු පහ ගත්තද්දී මම අමාරු වැඩ කටුත්තක් ගත්තා. කොච්චර අමාරුවෙන් මේ ගෙනිච්චද? ඇතුලෙන් උත් බැනුම් ඇහුවා, පිටින් උත් බැනුම් ඇහුවා. පිටින් උත් ගැහුවා, ඇතුලෙන් උත් ගැහුවා. කොහොම හරි මේ වටේ ගිහින් තියන ඔබට අනාගතයක් ලබා දෙන්න.
ප්‍රතිසංස්කරණය කර අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරුණු මාවලල නගරයේ මාර්ග තමන්ගේ පාලන කාලය තුළ සාදා නිම කරන ලද ඒවා බවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අරණායක දීපවති ආගමික උත්සවයකින් අනුතරුව ඒ මහතා මෙම අදහස් පළ කළා. අරණායක රහල බටහිර ශ්‍රී බෝධිරුක්කාරාම විහාරයේ අභිනව නිදිකරණු චෛත්‍ය රාජානන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පින්කම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්සර වේ සිදු කරනවා. මට උදේ වැසීමට ආරාධනා කරේ නෑ. මම හදපු හින්දා එයා විවෘත කරා, විවෘත කරපු හින්දා මම ආවා. ජනාධිපති අපේක්ෂක නෑ, එක්කෙනයි ඊළඟ අපේක්ෂකයා. මේ අතර වයඹ පළාත් හිටපු අමාත්‍ය ඩී.වී. හේරත් මහතාගේ මෑණියන් අභව ප්‍රාප්ත වී තුන්මසක් සපිරීමේ දානමය පින්කම ඊයේ ඒ මහතාගේ නිවසේ පැවති අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද එම පින්කමට එක්ව සිටියා. මේ දැන් තියෙන ස්වරූපයෙන් රට රැකෙන්නේත් නැහැ, දියුණුවෙත් නැහැ, ඉදිරියට යන්නේත් නැහැ. අත්‍යන්ත බලවේගෙන් ඇති වෙනා එක්සත් ජාපක්ෂයේ බලය මේක අපි ලේසි පාසියෙන් හිතන්න ඕන නැහැ. මාතෘ භූමියේ විශාල බලවේගයක් අවශ්‍යයි. ඉදිරි ජනාධිපති වර්ණය මේ රටේ මහා දැවැන්ත තීරණාත්මක සංවිධානයක් බවට පත් වෙන්න තියෙනවා. රට එක්ක වැටේවි නැතිවි නැත්තම් ඉදිරියට යන්න. අපේ පොදු පෙරමුණෙන් බාර දීලා තියෙන උපමාන තීන්දුවක් දෙන්න. ඔබතුමා රට ආරක්ෂා කරගත්තා, මේ වුණාට දිනු කළා. ඔබතුමාට ඇත්ත වශයෙන් අපි දන්වා නැවතුරක් ඉල්ලන්න බෑ කියන බව ඒක පැහැදිලිනේ. එහෙමනම් අපිට අපි යෝජනා කරන්නේ එකම ලේලයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඔබතුමාගේ ආශිර්වාද මැදියේ ජනාධිපති මැදියට අනිවාර්යෙන් අපෙන් ඉදිරිපත් කිය යුතුයි. ඔබතුමා අපිට ප්‍රකාශනයක් කරන්න ඕනේ නැහැ. නමුත් ඒක තමයි අපේ එකම ඉල්ලීම කියනවා. ඒත් එහා විකල්පයක් ඇත්තෙම නැහැ. හැබැයි ඒත් එහා දුර්වල මධ්‍යම රජයක් තුළ සංවර්ධනයක් ඇති කළ නොහැකි බවත්, රජයන් මාරු වූ විට මාරු නොවන ජාතික ප්‍රතිපත්තියක් රටකට අවශ්‍ය බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අද බදුල්ලේ පැවති එළිය සංවිධානයේ සම්මන්ත්‍රණයකට එක්වමින් ඔහු මෙම අදහස් පළ කළා. රාජපක්ෂ මැතිතුමාගේ පවුලේ සියලු දෙනාම ඒකමතිකව තීන්දුව කරලා ඉවරයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපේ අපේක්ෂකයා කියන එක ජාතික පක්ෂයට අපි අද කියනවා. අද පොහොට්ටුවේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියලා. ඒ වගේම අපි එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරනවා. පුළුවන් නම් කියන්න එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුද කියන. එදා 2006 අමුණාන්සේලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට විශාල අභියෝගයක් එතුමාට බාර දුන්නා. නිමරදි නායකත්වයේ තීරණ ගැනීමේ හැකියාව ප්‍රශ්නවලට නිමරදි පිළිතුරු සැපීමට ඇති හැකියාව නිසා අවුරුදු 7ක් මේ රටේ තිබුණු ත්‍රස්තවාදය අවුරුදු 3ක් වැනි කාලයක් තුලදී අවසන් කරා. ජීවත් වෙන්නට නම් ජීවත් වෙන්නට පුළුවන් ආදායමක් තියෙන්නට ඕන. අද සෑම පළාතකම වාගේ දරිද්‍රතාවයෙන් පහළට ගිය විශාල ජනකොටසක් ඉන්නවා. අපිට දුර්වල මධ්‍යම රාජ්‍යයක් කියන්නේ දුර්වල රටක්. දුර්වල රටක් තුලින් සංවර්ධනයක් ඇති කරන්න පුළුවන් කමක් නැහැ. අපිට ස්ථාවර රටක් තියෙන ඕන. දේශපාලනය අතින් ස්ථාවර වෙන්නට ඕන. අපි ස්ථිර ප්‍රතිපත්ති තියෙන්නට ඕන. ඇමතිවරු මාරු වෙනකොට, රජයන් මාරු වෙනකොට ප්‍රතිපත්ති වෙනස් වෙනවා නම් අපේ දේශීය හෝ වේවා විදේශීය හෝ වේවා ආයෝජකයන් ආයෝජනය කරන්නේ නැහැ. ජාතික ප්‍රතිපත්ති මාලාව අපිට තිබිය යුතුයි. ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා. මම දැක්කේ ඉන්නේ පෙරද දාසින් දාසිරුම් නැහැ. මේ අපේ දේශපාලන වැඩ දියුණු විවේචනය කරනවා. එතුමා කවුද අපේ දේශපාලන වැඩ පිළිවෙල විවේචනය කරන්නේ? පක්ෂයක් ගන්න ගෙම්බවගේ පණිවිඩ කෙනෙක් අපේ වැඩ පිළිවෙල ගැන කතා කරන්නේ. එතුමා කියනවා මේ අපිට විරුද්ධ විනය පරීක්ෂණ කරන්න බෑ කියලා. මම ඒකයි කියන්නේ ප්‍රසිද්ධියම. අද මගේ මන්ත්‍රීකම නැතුණා. මේ පොහොට්ටුවේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙනියන්න කටයුතු කරනවා. මොකද ඊළඟ ජනාධිපතිවරණයෙන් අපි ඉදිරිපත් කරන්නේ අපි කොහොමද එක බලවේගයක් විදිහට මේ රටේ ඉස්සරහට යන්නේ කියන කාරණේ. ඒකෙදි අර පක්ෂය මේ පක්ෂය කිය කිය ඉන්නේ නැතුව එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ අපි ඔක්කොමල්ලා එක ගොන්නකට ගන්නේ කොහොමද කියන එකට තමයි මේ වෙලාව වෙනකොට මාන්සි වෙලා කටයුතු කරන්නේ. මේ ආණ්ඩුව පෙල්ලන්න අපිට කරන්න තියෙන හැම දෙයක්ම අපි කරනවා. ඒ ආණ්ඩුව පෙල්ලන්න අපි කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන, ඒ වගේම මේ රටේ මිනිස්සුන්ට කරදරයක් නැතුව කාව විවේචනය කෙරුවත් ගෙදර නිදාගන්න පුළුවන් කෙනෙක්
ඉදිරිපත් වුණොත් මහින්ද මහත්තයා වගේ අපි එදාට මහින්ද මහත්තයාට සම්පූර්ණයෙන්ම අද වගේම හිටත් අපේ සහයෝගය ලබා දෙනවා කියලා මම මේ අවස්ථාවේ කියන්නේ. ඒක අනිවාර්යයෙන්ම අපේක්ෂකයා කවුද කියලා රටට හඬගාලා කියන්න ඕනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. අපේ මේ රෝහිත අබේගුණවර්ධනගේ පපුවෙත් ඉන්නවා. මගේ පෞද්ගලික මතය මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා විය යුත්තේ අපේ ඊළඟ ගෝඨාභය රාජපක්ෂ. දැන් ඒ සන්ධානය තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලාපොරොත්තු වුණේ සිරිසේන ජනාධිපතිතුමාව අපේක්ෂකයා කරන්නේ. නමුත් අද වෙනකොට බැසිල් රාජපක්ෂ මහත්තයා පැහැදිලිව කියලා තියෙනවා කොහොට්ටුවේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ කියලා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොහොට්ටුවේ වලිගයක් බවට අද පත් වෙලා තියෙනවා. දැන් කවුරුද දන්නවා මේ ජනාධිපතිවරණේ අපේ කඳවුරේ අපේක්ෂකයා කවුද කියලා? තමුන්වහන්සේ කවුද අපේක්ෂකයා වෙන්න ඕනේ? පොදු අපේක්ෂක ඕනේ නැහැ. පක්ෂ නායකයා ඡන්ද ඉල්ලන්න ඕනේ. අපි නායකයා දිනවන්න වැඩ කරනවා. පක්ෂේ නායකයා කිව්වේ රනිල් වික්‍රමසිංහ මහතාට සල්ලි දෙන්න. නායකයා රනිල් වික්‍රමසිංහ මහතාට ජයග්‍රහණය කරන්න බෑ කියලා පැත්තට දාන්න බෑ. රැවුල එකදයි දෙකම බෑ. නායකත්වයේ ඉන්නවා නම් අනිවාර්යෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඕනේ. ඉදිරිපත් වුණොත් අපි දිනවනවා කොහොම හරි. ජනාධිපතිවරණයක් යම් මෙහෙකින් නාවොත් ඉදිරිපත් කරන අපේක්ෂකයා රනිල් නොවන්නේ නම් රනිල් මේ මොහොතේම එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඇතුළේ. එයා රනිල් වන්නේ නම් ඡන්දයෙන් පස්සේ නායකත්වයෙන් ඇතුළේ. අර ධර්මික කතාව නම් තිබුණේ මගහිටියෝ තෝනසි ගෙදර ගියෝ තඹුනසි. වික්‍රමසිංහ මහත්තයා වෙලා තිබෙන්නේ මගහිටියත් ගෙදර ගියත් කොහොමත් තෝනසි තත්වයට පත් වෙලා තිබෙන්නේ. ඒ අභියෝගය ඔළුවට ගැහුවට පස්සේ එතුමට යාපනයේ යන්න හිතෙනවා. උතුරේ දවස් එක තුන සංචාරය කරන්න හිතෙනවා. රංග බණ්ඩාර ළඟ තියාගෙන කැබිනට් ඇමතිකමක් දෙන්න ඕනේ වැඩ කරා කියලා ප්‍රශංසා කරන්න හිතෙනවා. සිරිකොත ගමට ගෙන යන්න හිතෙනවා. පහළ මන්ත්‍රීවරුන්ට සාකච්ඡා කරන්න හිතෙනවා. එයාට අභියෝගය ඇවිල්ලා. රටගෙන නෙමෙයි. අද හට් ටොක් තුලින් ඍජුවම ප්‍රශ්න කෙරෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මාලේකම් මහින්ද අමරවීර මහතාගෙන්. මේසරි අයවේදී ඔබතුමත් ඉතිහාසගත වුණා නේද? ඒ මොකද? විතරු විපක්ෂ නායකතුමා නම් ඉතිහාසගත වුණේ විපක්ෂ නායක ධුරේ ඉන්දැද්දීම අයවැයට පක්ෂය ඉති හින්දා. ඔබතුමා මේසරි ඉතිහාසගත වෙලා තියෙන්නේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරේ දරන ගමන් අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා නොකිරීම හින්දා නේද? විපක්ෂයේ හිතපමණින්ම රජය ගේන හැම යෝජනාවකටම විරුද්ධ වෙන්න ඕන කියන මතයක අපි කොහොමටත් මේ කාරණේ සම්බන්ධව ගත්තා. අපේ පක්ෂේ නායකයා ජනාධිපතිතුමා මේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන. එතකොට එතුමා මාත්‍යංශ කීපයක් දාන. මේක මේ නිදහස් පක්ෂයේ විදිහට ගත්ත තීරණයක්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට තමයි ජනාධිපතිතුමා ඇවිල්ලා අදහස කිව්වා. අවසානයේ මේ එකගතාවයට ආවා. ඔබතුමාල්ලා එහෙම තීරණයක් ගත්තත් ඔබතුමාල්ලාගේම කණ්ඩායම නියෝජනය කරන ශ්‍රියාන විජේ වික්‍රම, දිලාන් පෙරේරා, නිශාන්ත මුතුහෙට්ටිගම, වසන්ත පෙරේරා මේ අයවැයට විරුද්ධව ඡන්ද දුන්නා. මම හිතන්නේ මේ තීරණයට එකඟ නොවීම හොඳ නැහැ. අපි කණ්ඩායමක් විදිහට තීන්දුව ගනිද? විවාදවලදී නිදහස් පක්ෂ මන්ත්‍රීවරු අයවැය පට්ට ගහනවා. එහෙම විවේචනය කරමින් ඡන්ද දීම වැළකී ඉන්නවා. මොකද ඒක තේරුම එතකොට? ජාතික පක්ෂයේ ජනාධිපතිතුමාට පතුරු යන්න බැනපු කට්ටියත් එක්කෙනෙක් හැරෙන්න අනික් කට්ටිය සද්ද නැතුව හිටියේ ඡන්දේ ඉල්ලනවායි කියලා. ඇත්තම කතාව ඔබතුමාලා අයවැයට විරුද්ධව ඡන්ද නොදෙවි පැනලා ගියේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයේ එක්සත් ජාතික පක්ෂය පරාජය කරයි කියන බයට නේද? ඒක මන්නේ එක සැරේට නැහැ කියන්න බෑනේ. ඒ තර්කය තමයි මත උනේ. තනෙල් වික්‍රමසිංහ මහත්මයා වැය ශීර්ෂයේ ජනාධිපතිතුමාගේ එතුමාව රැක්ක නේද? ඔය මොන ප්‍රශ්න තිබ්බත්. ඔය ඉතින් ජනාධිපතිතුමා වෙනුවෙන් කටයුතු කරා කියලා අපිට අවංක පිළිගන්න වෙනවා. එහෙම නොකරනම් සමහරවල් මේ කණ්ඩායම එක දුවලා ජනාධිපතිතුමා වැය ඇයි ජනතාවිත්තර වුණ වැඩේ කතා කළේ නැත්තේ? හරිනම් ඔවුන් නේද බෙදීමක් ඉල්ලන්න ඕනේ. ඒක නෑ මටත් හිතා ගන්න බැරි. ජනතාවිත්තර වුණ හිටියෙත් නෑ හවස. මේ මන් දන්නේ නෑ. ඒක ගැන අපි සතුට වෙනවා. එහෙම වුණා නම් ඔය ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමකුත් ජනාධිපතිතුමාට පක්ෂව ඡන්ද දීලා තව කට්ටයක් විරුද්ධ වෙන්නත් තිබ්බ නේද? නොදී ඉන්න ඉඩ තිබුණා. ඔස ජනාධිපතිතුමාගේ ඡන්දේ වෙලා ආවේ. ඒකත් වෙනුත් කණ්ඩායමක් ආවේ නැහැ. ඒකත් අපි කියන්න ඕන දැන්. ඔක්තෝබර් 27 වෙනි දැන් පස්සේ අපි දැක්කේ නිකන් ඔබතුමාලා කට්ටියම එකතු වුණා වගේ. හැබැයි මේ සිද්ධ වෙන දේවලුත් එක්ක දැන් ඒකාබද්ධ විපක්ෂය රැඩියක් තිබ්බම ඔබතුමාලා ගිහිලා නගින්න ඒකාබද්ධ විපක්ෂය අයවැයට විරුද්ධව දෙනකොට ඔබතුමාලා ඡන්ද දීමෙන් වැළකී සිටිනවා. එහෙම එකතු වෙච්ච පාටක් මේ වෙන් පේන්නේ නැහැ නේද? නෑ අපි එකතු වෙලා නැහැ. එකතු වෙන නම් මේ සාකච්ඡා කරන්න ඕනේ. ඇත්තම අරමුණ මේ සාකච්ඡාවල ජනාධිපති අපේක්ෂකයා තෝරගන්න එකද නැත්නම් වෙනත් අරමුණක්ද? ජනාධිපති අපේක්ෂකයා සහ ඊළඟ ආණ්ඩුවක් ගැනීමේ වැඩපිළිවෙල. මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රකාශ කළානේ මේ අපේ අපේක්ෂකයා වෙන්නේ පොහොට්ටුවේමයි කියලා. ඒ කීම පිළිබඳව ගැටලුවක් තියෙනවා. මම කතා කරා මහින්ද රාජපක්ෂ මහත්මත් එක්ක. එතුමා ඒ විවෘත මනසකින් ඉන්නවා කියන එක තමයි මට නම් තේරෙන්නේ.
එහෙම අවසාන තීන්දුවකට ඇවිල්ලා නැහැ. කාටද දෙන්නේ එහෙම කියලා නැහැ. එතුමා මාත් එක්ක කතා කරේ දිනන කෙනෙකුට දෙමු කියලා. ජනාධිපතිතුමා කැමතිද පොහොට්ටුවේ ලකුණෙන් හරි ඉදිරි ජනාධිපතිනි තරම් කරන්න? නැහැ, ඒක පිළිබඳව ඕන අවශ්‍ය නම් සාකච්ඡා කරන්න පුළුවන්. ඒකම බාධාවක් වෙන්නේ නැහැ මේ වැඩේට. ලකුණ පිළිබඳව සුලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ නවතම වර්තාවේ අන්තර්ගතය දෙස බලන විට ශ්‍රී ලංකාව තවදුරටත් ස්වෛරී රාජ්‍යයක් යන ප්‍රශ්නය පැනනගින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ප්‍රමේ බව සඳහන් කළේ ජිනීවා මානව හිමිකම් යෝජනා සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින්. සිය නිවේදනයෙන් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ මෙවර මානව හිමිකම් කවුන්සලය තුළ ශ්‍රී ලංකාවට එරෙහි සටන බ්‍රිතාන්‍ය විසින් මෙහෙවනු ලබන බවයි. කෙසේ වෙතත් අදාළ යෝජනා සම්මත කිරීම නවත්වා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය ආණ්ඩුව සමග කිසිදු සාකච්ඡාවක් මෙරට ආණ්ඩුව සිදු කර නොමැති බව විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාව ගැන ප්‍රශංසාත්මක වචන කිහිපයක් මෙම යෝජනාවේ තිබුණද එම ප්‍රශංසාව හිමිව ඇත්තේ රණවිරුවන් පාවා දෙන නීති සම්මත කිරීම වැනි ආණ්ඩුව විසින් සිදු කර ඇති මහා ජාති ද්‍රෝහිකම් වලට බව විපක්ෂ නායකවරයාගේ නිවේදනයේ සඳහන්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයටත් මානව හිමිකම් කවුන්සලයේ සමාජික රටවලටත් නිල වශයෙන් පහත සඳහන් ආකාරයේ කරුණු දැක්වීමක් රජයේ විසින් සිදු කරනු ඇති බව ජනතාව බලාපොරොත්තු වන්නේ යයි විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් සඳහන් කරනවා. උපුටා ගැනීම මානව හිමිකම් කවුන්සලය තුළ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලට ශ්‍රී ලංකා ආණ්ඩුව තවදුරටත් සම අනුග්‍රහකත්වය දක්වන්නේ නැත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසින් 2015 සැප්තැම්බර් 28 වෙනිදා නිකුත් කළ අංක 30/60 දරන වාර්තාවේ ඇති චෝදනා කිසිවක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පිළිගන්නේ නැත. විදේශීය විනිශ්චයකාරවරුන් පරිචෝදකයන් හා විමර්ශකයන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාව තුළ දෙමුහුන් යුද අධිකරණයක් කිසිදාක පිහිටවන්නේ නැත. ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට හා ශ්‍රී ලංකා පුරවැසියන්ගේ මූලික අයිතීන්වලට බෙහෙවින්ම හානි කරවන 2016 අංක 14 දරන පනතත් 2018 අංක 5 සහ 24 දරන පනත් දෙකත් අවලංගු කර ඒ වෙනුවට ලංකාවේ අවශ්‍යතාවලට ගැලපෙන ආකාරයේ නව නීති සම්පාදනය කරනු ඇත. එවන් පැහැදිලි ස්ථාවරයක් නොගෙන වෙන කුමක් කළත් ඒ රට ජාතිය පාවාදීමක් මිස අන් කිසිවක් නොවන බව මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ජිනීවා නුවරට ගොස් සිටින ආණ්ඩුවේ නියෝජිත කණ්ඩායමේ සියලු සාමාජිකයන් අවබෝධ කරගත යුතුයි. මහින්ද රාජපක්ෂ උපුටා ගැනීම අවසන්. මේ අතර හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා සම්බන්ධයෙන් සිදු කරන නඩු කටයුතු හා ජිනීවා යෝජනා සම්බන්ධයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙලෙස අදහස් පළ කළා. මම මුලින්දලම කිව්වා හතර පස් දෙනෙක් නීති විරෝධී වැඩ කරලා තියෙනවා. ඒ වැඩියෙන්ම කළා තියෙන්නේ යුද්ධය ඉවර වුණාට පස්සේ. යුද්ධය යනකොට මම ඒව කරන්න ඉඩ තිබ්බේ නැහැ. ඒ වගේ අය නීති විරෝධී මානුෂීය අයිතිවාසිකම් කඩ කරපු පැමිණිලි තියෙනවා නම් අනිවාර්යෙන් පරීක්ෂණ කරන්න ඕනේ. පිටරටවල් වලින් ඒව ගැන කතා කරන්නේ රට ඇතුලේ කරගන්නේ නැති හින්දා. රටේ තියෙන අධිකරණ වලට දාලා ඒව කරන්න පුළුවන්. නමුත් දේශපාලන නායකත් යම් දුර්වලතා නිසා ඒක කරන්නේ නැහැ. වැඩි කරපුවාට දඬුවම් දෙන්න ඕනේ. ඊට ඉස්සරහ දඬුවම් දුන්නනේ. රණවිරුවන්ට වැඩි කරපුවාට මේ ටික දෙනෙක් ආරක්ෂා කරන්න යන හන්ද ප්‍රශ්නයක් තියෙනවා. ජිනීවා මානව හිමිකම් කවුන්සලයට පුළුවන් හැකියාවක් තිබෙනවා අපේ රටට බලපෑමක් කරන්න. එහෙමයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ මේ ලෝකේ හොල්ලන සංවිධානය. ඒ සංවිධානයට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහනේ. ඒක හින්දා ඒක දැනගෙන අපි අපේ මට්ටමින් ජීවත් වෙන්න ඕනේ. ඉතක විපක්ෂ නායකතුමා කියනවා හමුදාවේ හිටපු නිලධාරීන් 10 දෙනෙකු විතර රට යෑම තහනම් කරලා තියෙනවා කියලා. 10 දෙනාට වැඩි ඇති මටත් යන්න තහනන්නේ. හතර පහ දෙනෙක් වැඩි කරපුවාට දඬුවම් කරන්නේ නැති හින්දා මුළු හමුදාවටම අපකීර්තියක් ඇවිල්ලා තියෙනවා. කරන්නාගොඩ ළමයි 11 දෙනෙක් මරපු එකට සම්බන්ධයි කියලා සාක්ෂි තියෙනවා. CID එක නඩු දාන්න ලෑස්ති. ඒතකොට ඒක එක එක අංශ වලින් නවත්වනවා නම්. ඒතකොට කොහොමද සාධාරණිෂ්ට වෙන්නේ? ඒතකොට මේ මැරිච්ච දරුවන්ගේ දෙමව්පියන්ට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ නැද්ද? කරන්නාගොඩට විතර සාධාරණිෂ්ට වෙන්න ඕනේ. තලාව යුද හමුදා කඳවුරේ අවිකබඩාව රහස්‍යගතව පුපුරවා හැරීම ඇතුළු ජිනීවා කොන්දේසි ඉෂ්ට කළද අපනයන ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ආණ්ඩුවට නොහැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකුඩි මහතා පවසනවා. අද පෙරවරුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. අගමැත්තුමා උඩ පැන පැන යම් යම් දේවල් පෙන්න පෙන්න කතා කරන්නේ අපනයන ආර්ථිකය සංවර්ධනය කළා කියලා. නමුත් පසුගිය කාල වකවානුව තුළ අපේ අපනයන ආර්ථිකය කඩාවැටීමකුයි වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම බටහිරට අපේ රටේ යුදවිරුවන් පාවා දීලා GSP සහනය ලබාගත්තයි කිව්වත් ඉන් කිසිම අපනයන ආර්ථිකය සංවර්ධනයකට රජයේ ඉදිරියට ගෙනියන්න හැකියාවක් ලැබිලා නැහැ. ඒ වගේම කීර්තිදර යුද හමුදා නිලධාරීන් දඩයම් කිරීම ආණ්ඩුව
පටන් ගන්න තියෙනවා. ජිනීවා යෝජනාව අනුව කිව්වා යුද උපකරණ 50%කින් අඩු කරන්න කියලා. බොහොම රහසිගත ලෙස ශාලාව කඳවුර පුපුරවා හැරුණා. ඒ නිසා මේ සියලු කොන්දේසි ඉෂ්ට කරගෙන 2014 ඇමරිකන් ඩොලර් බිලියන 11.1ක් තිබ්බ අපනයන ආදායම පසුගිය වර්ෂ 4 තුල ඇමරිකන් ඩොලර් බිලියන 10.9කින් පසුබහැලයි තියෙන්නේ. ඒ නිසා මේ ආණ්ඩුව වැඩබැරි ආණ්ඩුව බව ඔප්පු කළ ඉවරයි. මුදලට ගිලිහුණු මනුස්සකම